අයිබෝවන් කියා දෙන්න ආදරේ තරම් කතාවේ මේ සතියේ කොටසේ රොඩ්නි එයාගේ ඇඳේ පොතක් බල බල ඉන්නවා රොඩ්නිට ඇහෙනවා සද්දයක් ඉතින් මේ රොඩ්නි එතනට ගිහින් බලනකොට රොඩ්නි දකිනවා අනුත්තරව අනුත්තරගේ හොල්මන රොඩ්නිගෙන් අහනවා හිතුවේ නැහැ නේද මම ආයෙත් එයි කියලා ඉතින් මේ සිදුවීම නිසා අපිට හිතන්න පුළුවන් අනුත්තරගේ මරණයට අනිවාර්යෙන්ම රොඩ්නි රන්දෙනියගේ සම්බන්ධයක් ඇති කියලා. කොහොමත් මේ රොඩ්නි අනුත්තරට පොඩ්ඩක්වත් කැමති නැහනේ. ඉතින් ඒ නිසා එයාගේ හොඳම යාළුවා ආයුෂ්ගේ තාත්තා එක්ක එකතු වෙලා අනුත්තර මැරුණට පස්සේ එයාගේ පුතා ආයුෂ්ට ස්නේහව බඳින පොරොන්දුව පිට අනුත්තරගේ මරණය සිදු කළා වෙන්න පුළුවන්. ඒ වගේම මෙතන ලොකු අභිරහසක් තියෙනවා. ඒ තමයි මෙච්චර කාලයක් තිබුණේ නැති අනුත්තරගේ හොල්මන හදිසියෙම පැමිණීම. මේ ඉන්නේ නිර්වාණ වෙන්න පුළුවන්. ඔයාලට මතකද අර අනුත්තර ගැන විස්තර හොයන්න ආපු හොරර් රිපෝට් එක ගැන ස්නේහ දැනගත්තට පස්සේ මේ ස්නේහ නිර්වාණට මේ රැකියාව දුන්නේ. අනුත්තරට වෙච්ච දෙයට තමන්ගේ තාත්තගේ ආයුෂ්ලාගේ පවුලයි අතර මොකක්ම හරි සම්බන්ධයක් ඇති කියලා මේ සිදුවෙන දේවල් නිසාම ස්නේහට සැක හිතුණා වෙන්න පුළුවන්. කලින් වීඩියෝ එකකින් මම කිව්වා වගේම ස්නේහ නිර්වාණට මේ දුන්නේ CID ජොබ් එකක්. තමන්ගේ ආදරණීය පෙම්වතාගේ මරණයට සාධාරණයක් කරන එක තමන්ගේ වගකීමක් කියලා මේ ස්නේහ හිතනවා. ස්නේහ අනිවාර්යෙන්ම මේ අභිරහස නිර්වාණගේ උදව්වෙන් හොයාගනී. රොඩ්නි රන්දෙනිය කියන්නේ ලොකු සල්ලිකාරයෙක්. ඒ වගේම ආයුෂ්ගේ තාත්තා කියන්නේ වසන්ත වගේ පාතාලය එක්ක හොඳ සම්බන්ධකමක් තියෙන කෙනෙක්. අනුත්තරගේ මරණය මේ දෙන්නගේ මුදල් සහ බලයේ එකතුවෙන් සිදුවන දෙයක්. රොඩ්නි නිතරම කියනවා මගේ යාළුවට වෙච්ච පොරොන්දුව මම ඉෂ්ට කරනවා කියලා. ඒ කියන්නේ ආයුෂ්ව ස්නේහට බඳලා දෙන්න ඕනි කියන එක. ඉතින් මේ හැම දෙයකින්ම අපිට ඔප්පු වෙන්නේ අනුත්තරගේ මරණයට රොඩ්නි රන්දෙනියගේ තියෙන සම්බන්ධය. ඉතින් ඔයාලට හිතෙන්නේ මොනවද? ඔයාලට හිතන දේ පහලින් කමෙන්ට් කරන්න. ඔය තාම මගේ යාළුවෙක් නෙමෙයි නම් පහල තියෙන subscribe button එක ඔබලා මගේ යාළුවෙක් වෙන්න දෙපාරක් හිතන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්.